යාපාලනේ කොහෙද තියෙන්නේ කියලා ජනතාව අපෙන් අහනවා. මොකද අපි මේක බලයට පත් කළේ. වික්‍රමබාහු කොඹගේ යාපාලනේ කෝයේ නායකයෝ කියලා අපෙන් අහනවා. අපි එනන් නායකත්වය දෙන්න වෙලා තියෙනවා ජනතාවට ඉදිරියට යන්න. එදා අපි පොරොන්දු වෙච්ච යාපාලනේ කඩාකප්පල් කරන්නේ කවුද? ඉදිරියට ගෙනියන්න යන්තම් හරි ඔළුව තියෙන්නේ කාටද කියලා කියන්න අපිට යුතුයකමක් තියෙනවා. ඒ නිසායි අපි ඇවිල්ලා මෙහෙම කතා කරන්නේ. ලසන්ත ගැන හොයලා තියෙනවා. එතකොට රාජ්ඩීන් ගැන හොයලා තියෙනවා. එතකොට මේ 11ක් අස්සගෙන ගිහිල්ලා මරපු එක ගැන හොයලා තියෙනවා. ඒ වගේම අතුරුදහන් වීම කැමති සොයා බැලීමට ගිහිල්ලා කමිටුපත් කළා අපි උද්ඝෝෂණය කළා. ඒකට කමිටුවක් දාන්න කියලා පොරොන්දු වෙලා තියෙනවා. මේ ලක්ෂ ගණන් කොහෙද ගියේ කියලා හොයන්න. මේවා ගැන කටයුතු නොකර ඒවා අඩපණ කළා. මානුෂිකත්ව මුණත් මුණ පුරක් මම දිනාගත්තා කියනවා. කොහොමද දිනාගත්තේ? මේවා කරුණා කියලා. අපි කිව්ව නිසා අපි රටවල් වල ගිහිල්ලා කිව්වා මේ වෙනසක් තියෙනවා යමක් කෙරෙයි කියලා අපි කිව්ව නිසා. දැන් ඒක නම් මකන්න නම් හදන්නේ. ඉතින් මෙයාට මානුෂික මුණ නැතිලා ඇයි? එතකොට මේ රටේ තියෙන ප්‍රශ්න විසඳීම සඳහා එයා පොරොන්දු වෙච්ච ගමන නොගිය බව එළිදරව්.